නමුත් අපි කරන්නේ මොකද්ද? අවුරුදු දෙකම ආරෙම්ම දරුවාව සමාජාශ්‍රිත අයියෝ මේ ළමයා අඬනවානේ මේවා කරනවානේ මොන්ටිසෝරියට දානවා. එතකොට දන්නේ නැති පිරිසක් හා දරුවාව ගැටෙන්න ගන්නවා. එතකොට යටි හිතේ ළමයා එතන මේ මේකද සමාජය. එතනම ඇන්සයිටි. එතනින් දරුවා චකිතයක් ඇති වෙනවා යටි හිතේ අනවශ්‍ය සමාජයට එතනින් තමයි අර මුලින්ම බියක් පහළ වෙන්නේ. ඔව් 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 නේද දැන් ඔබ ඔය කියන එක හරි බරපතල කාරණයක් නේතු. අවුරුදු දෙකම ආරෙන් මොන්ටිසෝරි දරුවෙක් යවනවා කියන එක හරිම භයානක කාරණයක්. අනිවාර්යයෙන්ම ඒක භයානක කාරණයක්. ගුරු වෘත්තිය ගැන අපි කල්පනා කරොත් පැහැදිලි මම කැමති මේ අපිට තේරුම් ගන්න පහසු උදාහරණයක් ගන්න වෛද්‍යවරයෙක් ගත්තොත් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ අපි අසනීප වුණාම අපි හැමෝම යනවා. එතකොට අසනීප වුණාම ඒ අවස්ථාවේදී හිතන්නකො මොකක් හරි කොවිඩ් ප්‍රසංගතේ උදාහරණයකට ගත්තොත් ලෝකයේ සසු රටවල සිදුවෙන දේවල් විග්‍රහ කරලා සහ අපිට මේ අවස්ථාවේදී ඖෂධ හිඟයක් හරි මොකක් හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව තීන්දුව తీරන ගන්නේ වෛද්‍යවරු. ඔක්කොම එකහුව වෙලා ඒ පිළිබඳව ඔවුන් වෘත්ති කියෝ හින්දා. ඒකේ වගකීමක් අරගෙන මේ අවස්ථාවේදී මේක කරන්න ඕනේ කියලා තීන්දුව తీරන ගන්නේ වෛද්‍යවරු. ඔව්. ඒ කියන්නේ අපිට හිතුණා කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නත් බෑ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළා. එහෙම නෙන්න ඕනේ. ඒ කියන්නේ වෛද්‍යවරු තමයි තීරණය කරන්නේ. ඒක ගන්නේ වෛද්‍යවරු. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් දරුවෙක් අධ්‍යාපනයේ සිදුවෙන්නේ දරුවන්. දරුවෝ සහ ගුරුවරු අතර තමයි ගුරුවරයා තමයි මුලින්ම ගැටෙන්නේ දරුවත් එක්ක. එතකොට ගැටලුවක් තියෙනවා නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒකේ එතකොට ඒක ඩෙන්ටිෆයි කරලා මෙතන ගැටලුවක් තියෙනවා අය කියලා එළියට බහින්න ඕනේ. හෝ කතා කරන්න ඕනේ. ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න ඕනේ ගුරුවරු. දරුවෝ වර්ධනය වෙන විදිහ සහ පරිශනාත්මක ලෝකෙ සිදුවෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ ඒ පිළිබඳව තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් අපේ ගුරුවරුන්ට තියෙන්න ඕනේ. එහෙම තත්ත්වයක් අපේ රටේ ගුරුවරුන්ට නැහැ. ඒ රෝල් එක ඒ අත්දැකීම් වෙනස් ඒ වෙනස් වුණා කියලා වැරදි නෑ. දැන් අපි හිතන් ඉන්නේ ඉස්කෝලේ අපි හැමදාම දකින්නේ ඉස්කෝලේනේ. ඒතර ඉස්කෝලේ ගිය හින්දා මේක තමයි හරි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නැහැ. ජීවිතයේ ඇත්තම අපේ විවිධත්වයේ අඩු වෙනද තමයි වෘත්තීන්ගේ විවිධත්වය ළමයින්ගේ විවිධත්වයක් නැති හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. දැන් පාසලේදී අපි ඉන්නේ ග්‍රේඩ් 1 ගත්ත අවුරුදු 6 ළමයි 7 ළමයි ඔය සම වයස කියන එක ඒ විදිහටනේ යන්නේ. එතකොට නමුත් අපි පාසලෙන් එළිය පිට ගිහිල්ලා අපි වෘත්තියක් කරනවා. කොයිදිවත් අපිට හම්බ වෙන්නේ නැහැ අවුරුදු 41 කට්ටිය විතරක් ඉන්න තැනක් 42 ඉන්න කට්ටියවත් එහෙම හම්බෙලා නැහැ. එතකොට දැන් අද වෙනකොට පරිශනාත්මකව අධ්‍යාපනික ක්‍රම මගින් හොඳ හොයාගෙන තියෙන හොඳම අධ්‍යාපනය දෙන උනේ මික්ස් ඒජ් ගෲප්. ඒ කියන්නේ පෙර අවදි දරුවන්ගේ වර්ධන අවදි එක එනකොට ළමයි 6 7 කාණ්ඩවලට එහෙම ගෲප් කරලා තියෙනවා. එතකොට මිශ්‍ර වෙච්ච වයස් කාණ්ඩ එක තමයි දරුවෝ එකට ඉන්න ඕනේ එකට ඉගෙන ගන්න. ඉතින් මේ අපේ රට ගොඩනගන්න ගොඩගන්න තියෙන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. සොක්‍රටිස් මෙන් ප්‍රශ්න කරන්නට ඉඩ දියව්. ඩෙකාටස් වගේ සැක කරන්නට ඉඩ දියව්. ගඟක් මෙන් ගසාගෙන යන්න ඉඩ දියව්. පීයක් මෙන් පලාගෙන යන්න ඉඩ දියව්. පුරුෂ ලිංගයක් මෙන් මතු වෙන්න ඉඩ දියව්. අයිබෝන් අපි ඔබට පොරොන්දු වුණා අපේ මේ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ පැන නැගුණු ප්‍රශ්නවලට මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතුම් වික්‍රමසිංහ යුවලත් එක්ක ඔබ මතු කරලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙනවා කියලා. ඊට ඉස්සෙල්ලා මට අපේ රටේ ඉන්න විශිෂ්ටම කවියෙක් වන පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා 70 දශකයේ ලියපු අපූරු කවියක් හම්බ වුණා. විප්ලවවාදියෙකුගේ නඩු විභාගය. ඒක පටන් ගන්න මෙහෙම. පාසලේ රපෝර්තුව උගන්වන සියලු දේ සැක කරයි, ප්‍රශ්න අසයි, අසම්මත ලෙස සිතයි, විනය ගැන නොසලකයි, හිතුමතේ වැඩ කරයි, හැසිරීම අසතුටුදායකයි. 2. පන්සලේ රපෝර්තුව විචිකිච්ඡාව පෞසිතක ලකුණුමැයි, හඳහනද පින්මදය, වාතය රක්තය කිපී ඇත, දේව ධර්මය නොදනී, බුදුන් සරණ යමි, බුත් සරණ යා යුතුය. උසාවිය රපෝර්තුව නීතිය බෙදින්නට තත්කර ඇත්තේය. සමාදානය කඩකර ඇත්තේය. සත්‍යය සම්පූර්ණ සත්‍යයේ නාමයෙන් යහපත් පුරවැසියෙකු කළ යුතුය. අපි මේ වැඩසටහන යන අතරේ මේ කවිය මම පැත්තකින් දාන්නම්. මේක අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපන විශේෂඥයෝ පිළිගන්න විදිහට ලියවිච්ච හොඳම කවියක්. දැන් කවිය බලාගෙන අපි කතාවට පිවිසෙමු. ආයිබෝන් ඔබ දෙපළටම. ආයිබෝන් ඔබ දන්නවා මේ අපේ හෝම් ස්කූලින් පිළිබඳව මේ විද්‍යාඥයින් දෙපළ ඔවුන්ගේ දරුවන් පාසල් නොයෑම පිළිබඳව අපි කරපු වැඩසටහන රටේ විශාල ආන්දෝලනයක් ඇති කළා.
අපි දැක්කා ජාතික මාධ්‍යත් ජාතික පුවත්පත් මේ පිළිබඳව වාර්තා කරලා තිනවා ඉතින් අපේ දැන් කොහොමත් මේ දවස්වල පාසල් යන්න බැරුව හිටියේ හින්දා හැම කෙනාම හෝම් ස්කූලින් වගේ තමයි හිටියේ ඒකෙන් හින්දා අපේ දෙමෝපියන්ටත් විශාල වශයෙන් ප්‍රශ්න යොමු කරලා තිබ්බා නෙතුගේ Facebook එකට දුරකථනයට නිනවක් නැතෝ ගියා ඒකෙන් හින්දා අද අපි මේ වැඩසටහනෙන් ඉතාමත් කෙටියෙන් ඔබට අපේ වැඩසටහන පිළිබඳව මේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳව ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා ඒකම ඔබට මේ පිළිබඳව වැඩිදුර ඕන නම් අපේ description එකෙන් පළ කරලා තියෙනවා නෙතු වික්‍රමසිංහ කියන YouTube channel එකට ගිහිල්ලා එතනින් එහාට ප්‍රශ්න ඕන තරම් විසඳ ගන්න හැකියාව තියෙනවා අද අපි වැඩසටහනට පියවසමු මුල්ම එක තමයි මෙහෙම ළමයින්ව ඉස්කෝලේ යවන්න නැතුව ඉන්න පුළුවන් ද ලංකාවේ තියෙන නීතිය අනුව අපි එදා උත්තර දුන්නා හැබැයි පැහැදිලි වෙලා තිබුණේ නැහැ අපේ අයට ඔව් එතකොට නීතිය අනුව තියෙන අනිවාර්ය අධ්‍යාපනය දිය යුතුයි දරුවන්ට අවුරුදු 6 ඉස්සර අවුරුදු 2කට කලින් තිබ්බේ අවුරුදු අනිවාර්ය අධ්‍යාපනය තිබ්බේ අවුරුදු 6ත් 14ත් අතර දැන් ඒක 6 16 දක්වා වැඩි කරලා තියෙනවා එතකොට අනිවාර්ය අධ්‍යාපනය කියලා තමයි නීතිය සඳහන් වෙන්නේ. එතකොට අධ්‍යාපනය කියන නිර්වචනයේ යටතේ අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් යැවීම නෙමෙයි. අධ්‍යාපනය අවිධිමත්, නොවිධිමත් සහ විධිමත් කියන විධි තුන යටතේ සිදු වෙනවා. එතකොට අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ අවිධිමත් සහ නොවිධිමත් කියන විදිහට. විධිමත් අධ්‍යාපනයක් නෙමෙයි මෙතන අපි ලබා දෙන්නේ. එතකොට නීතිය අනුව අනිවාර්ය අධ්‍යාපනය අපි දරුවන්ට ලබා දෙනවා. අපි කොයිම වෙලාව ඒ යැත්‍රම නීතිය ඇයි ආවේ කියලා බැලුවොත් ළමයින්ව මිහිකාරකමේ 80 දශකයේ අගභාගයේ වෙනකොට වැඩිපුරම සිද්ධ වෙනවා. එතකොට ඒකට දරුවන්ව ආරක්ෂා කරගත යුතු නිසා ආපු නීතියක් තමයි ඔය තියෙන්නේ. එතකොට ඒකේ බලාපොරොත්තුව දරුවන්ව මිහිකාරකමේ යෙදවීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය. ඔය කියන්නේ ළමයි ඉස්කෝලේ යන්න නැතුව වැඩ කාර්යක්‍රමයකට ගෙවල් වලට යන හින්දා තමයි නීතිය ආවේ. අනිවාර්යයෙන්. ඔව්. ඒකට ඒකේ තියෙන්නේ අනිවාර්ය අධ්‍යාපනය. එතකොට ඒක යටතේ නීතිය අනුකූලව දරුවන්ව අධ්‍යාපන අනිවාර්යම දෙන්න ඕනේ ඒක උන්ගේ අයිතියක්. එතකොට මූන්ට අධ්‍යාපනය දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ හෝම් ස්කූලින් ක්‍රමය හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක්ද මෙන්නිස් නේතු. ඔව් දැන් මේ නුවණැයිගේ කලින් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න නුකඩවා අහලා තිබ්බා. ඒ හැම එකක්ම මම කියෙව්වා. නමුත් ඒක සමහර ගොඩකට මට පිළිතුරු සපීමට නොහැකි වුණා. ඉතින් මම ඒ වයින් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒක විග්‍රහ කරලා ඇත්තටම බැලුවොත් බොහෝ දෙනාගේ සමහරක් වෙලාවට සමහර අම්මලා ලියලා තියෙනවා දවුරුව තාම ඉපදිලා නැහැ. ඉපදෙන්නේ ඉන දරුවන් සඳහා මේක ක්‍රමයේ කරනවා නම් මගෙන් අහලා තියෙනවා උදව් කරන්න පුළුවන් ද කියලා. එතකොට මේ හෝම් ස්කූලින් කියන මේ අපි ලබා දෙන අධ්‍යාපනය අපි දෙන්න යම් තාක් දුරට මේ දරුවන්ට ලබා දෙනවා නම් අපි මුලින්ම කරපු දේ තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ මේ අඩාල වෙච්ච ක්‍රමයක් කියන එක හඳුනා ගැනීමත් තුල මේ දරුවන්ට වෙන පුළුවන් අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරදි සහගත දේවල් අපි දැක්ක හින්දා ඒක දරුවන්ට නුසුදුසුයි කියන එකත් එක්ක අපි ඒ සඳහා දෙමව්පියව හැටියට ඒක පිළිතුරක් හොයා ගන්නවා. එතකොට ඒක අපිට ආවේනිකයි. එක එක්කෙනාට ආවේනිකයි. තමන් ලබා ගන්න අත්දැකීම් අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් එකිනෙකාට. එතකොට තමන්ගේ පෞල් පසුබිමත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවා. එතකොට ඒ සඳහා තව කෙනෙක් මත මම කියන්නේ තමන් තීරණයක් ගන්නවා නම් ඒක කොන්ද කෙනෙක් තියාගෙන තීරණයක් ගන්න ඒ සඳහා තමා බග කිව යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය තමා ලබා දෙනවාද එහෙම නීති අනුකූල පැත්තේ හැම අංශයක්ම තමන් ඒ ඉක්විප් වෙන්න ඕනේ ඒ පිළිබඳව. එතකොට ඒ දේ අපි දෙන්න කරනවා. එතකොට තව කෙනෙක් මත ඒ සඳහා යැපෙන එක ඒක කරන්න එපා කිසිසේත්ම. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා තමන් ඒකට කොතරම් ලක්ෂ ඒ කියන්නේ දකින්න දැක්ක පම්මනින්ම ඔව් හෝම් ස්කූලින් කරනවා නම් ඒක අර අපි කලින් කිව්වා හෝම් এডুকেෂන් කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ සිලබස් එකක් ගෙතට ගුරුවරු වෙනල්ලා මේ ඉන්ඩිවිජුවල් ක්ලාස් තියලා කරන සිස්ටම් එක නෙමෙයි. ඒක අම්මයි තාත්තයි ගෙදර දෙමෝපියෝ මැදිහත් වෙලා කරන අධ්‍යාපනයක් වෙන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම. බොහොම සරලව කිව්වොත්. ඔව්. ඒ කියන්නේ වෙන බාහිරින් සමහරලාට සරල උදව් ගන්න පුළුවන්. ඒ හැබැයි මේකේ පදනම සහ මේකේ මෙහෙයුම්ම මේකේ විදුහල්පතිවරු ගුරුවරු ඉස්කෝලේ පරිපාලනය ක්‍රීඩා ගුරුවරයා මේ එතකොට විද්‍යා ගුරුවරයා ගණිත ගුරුවරයා ඔය සියල්ලම අම්මයි තාත්තයි යටතේ අලුත් සංකල්පයක් යටතේ තමයි කරන්න පුළුවන් කියන එක නෙවෙයි කියන්නේ මේ එකයි වන් මම දැක්ක තව කාරණයක් තමයි දැන්
නැගිච්ච සමහර ප්‍රශ්න වල දැන් මුවන් සමහර විට ප්‍රශ්න පෙළගස්සගෙන ඇති අහන්න නමුත් මට මතක් වෙන කතා කරනවා ප්‍රශ්න වලට පෙළගස්සන්නේ නැහැ එතකොට දැන් බොහෝ අය කතා කරලා තිබුණා මේ කියන්නේ අපේ දරුවන්ට සමාජ ආශ්‍රයක් තියෙනවද ඒගොල්ලෝ මේ ගෙදරටම වෙලා ඉන්නවද කියලා මම අහන්න දු ප්‍රශ්නයක් දැන් මේ මුවන් අපේ ජීවිත ගත්තොත් අපි ගෙදර ඉන්නේ සමහරක් වෙලාවට සතියකට දවස් දෙකක් වෙන්න පුළුවන් හැබැයි අපි ඉන්නේ හුඟක් වෙලාවට ගෙදරින් එළියේ එක්ක කොහේ හරි අපේ වෘත්තිමය වැඩකට ගිහිල්ලා පරේෂණ කටයුතු වලට ගිහිල්ලා එහෙම නැත්නම් ළමයින්ට අධ්‍යාපනය දෙන වැඩකට උත්තර ගිහිල්ලා දැන් උදාහරණයක් විදියට මේ මම කිව්වොත් දැන් අපේ වැඩිහිටියෙක් ගත්තොත් මම විශ්වාස කරනවා ඔහු ඉන්න දිස්ත්‍රික්කය තුළ ඌව විදල නැහැ කියලා හැබැයි අපේ දරුවෝ මේ පළාත් නමෙම දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදලා තියෙනවා ඒකත් ඇද්දකින් තියෙනවා ඒ වගේම තමයි දැන් මට මතකයි මගේ ලොකු පුතා අමත මම ගුරු පුහුණු වැඩසටහන් කරන්න යද්දී සාමාන්‍යයෙන් අමතකගේ වයස අවුරුදු 5ක් 5මාරක් වගේ තමයි. ඒතකොට අමත ඒ ගුරුවරුත් එක්ක කතා කරලා පොඩ පොඩ යම් යම් දේවල් තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න ගත්තේ ඒ වයසේදී. එතකොට 1000ක් හිටියත් ලක්ෂයක් හිටියත් ලක්ෂ දෙකක් හිටියත් කියන්න ඕන පණිවිඩේ හරියට දෙනවා මේ දරුවෝ. මොකද හරියට මේ තේරුම් අරගෙන හරියට ඔඩියන්ස් එකක් හැන්ඩල් කරලා Tamange දැනුම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ළමයෙකුට සබකෝලයක් තියෙනවා නම් ඔය දේ කරන්න බෑ. එතකොට අපි ගැටෙන සමාජ මට්ටම ගත්තාම විවිධ පැතිවල අපි ගැටෙනවා. ඒක මේ ලංකාවේ විවිධ ශේෂ්ත්‍රයන්වල, ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල, ලංකාවේ විවිධ මේ ආර්ථික මට්ටම් තියෙන පුද්ගලයොත් එක්ක මේ හැම කෙනා එක්කම මනෝවිද්‍යාත්මක පසුබිමත් මම චුට්ටක් කතා කරන්නම්. හොඳින් හොඳින් මුහු වෙලා මේ අපේ දරුවන්ට වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා මොකද මේගොල්ලන්ට හැමතැනම යාළුවෝ ඉන්නවා ඔව් ඒක තමයි දැන් මේ ප්‍රධාන ප්‍රශ්නේ සම වයසේ මිතුරන් ලැබීම ඒකම මේ සම වයසේ දරුවන් කරන ක්‍රීඩා උත්සව ඒ වගේ දේවල් වලට සහභාගී වීම පාසල් වලින් ලැබෙන විවිධ තරංකාරී අවස්ථා ලබා ගැනීම මේ දරුවන්ට අහිමි නේද කියලා ප්‍රශ්න යොමු වෙලා තිබ්බා ඒකට මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඔව් දැන් පාසලේදී අපි ඉන්නේ ග්‍රේඩ් 1 ගත්ත අවුරුදු 6 ළමයි 7 ළමයි සම වයස කියන එක ඒ විදිහට නෑනේ එතකොට නමුත් අපි පාසලෙන් එළිය පිට ගිහිල්ලා අපි වෘත්තියක් කරනවා කොයි දිවත් අපිට හම්බෙන්නේ නෑ අවුරුදු 41 කට්ටිය විතරක් ඉන්න තැන 42 ඉන්න කට්ටියවත් එහෙම හම්බෙලා නෑ එතකොට දැන් අද වෙනකොට පරිශනාත්මකව අධ්‍යාපනික ක්‍රම මගින් හොඳ හොයාගෙන තියෙන හොඳම අධ්‍යාපනය දෙනුනේ මික්ස් ඒජ් ගෲප් ඒ කියන්නේ පෙර අවදි දරුවන්ගේ වර්ධන අවදි එක එනකොට ළමයි 6 7 කාණ්ඩවලට එහෙම ගෲප් කරලා තියෙනවා එතකොට මිශ්‍ර වෙච්ච වයස් කාණ්ඩ එක තමයි දරුවෝ එකට ඉන්න ඕනේ එකට ඉගෙන ගන්න. ඒ කියන්නේ මිශ්‍ර වයස්, මිශ්‍ර ජාතීන්, මිශ්‍ර ආගම් සහ මිශ්‍ර ලිංගිකත්වය. ඒ කියන්නේ මේ බෝයි ස්කූල් වෙනමයි, ගර්ල් ස්කූල් වෙනමයි හරියන්නේ නැහැ. ඔව්. එතකොට ඒ ආශ්‍රිතව තමයි දරුවෝ ඉගෙන ගන්නෙ හොඳටමයි. එතකොට එහෙම ක්‍රමයක් මේ දැන් අපේ තියෙන සිස්ටම් එකේ කොහෙත්ම නැහැ. අනිත් එක තමයි සමාජ ආශ්‍රය කියන මේ මනෝවිද්‍යාත්මක සංකල්පයක් තියෙනවා. මුලින් ඉඳන් අපි බැලුවා දරුවෙක්ට ළමෙක් ඉපදුන දවසින් නම් පළවෙනි අවුරුද්දේ දරුවෙක්ට අවශ්‍ය වෙන්නේ මව විතරයි. එතකොට ඒ පළවෙනි අවුරුද්දේ සිකියෝ බොන්ඩින් අපි කියන්නේ අම්මා තෙක්ක ළමයා අම්මා හෝ අම්මා අනැති අවස්ථාවකදී ඉන්න එක් තනි පුද්ගලයෙක්ගේ සුරක්ෂිතභාවය විතරයි දරුවෙක්ට අවශ්‍යයි. එතකොට සුරක්ෂිත නම් දරුවා සමාජය පිළිබඳ යටිහිතේ ඇති වෙන ආකල්පත් එක්ක ඊට පස්සේ හම්බ වෙන සමාජය තමයි පවුල. එතකොට ඉදිරි අවුරුදු 5 තුල ළමයින්ට ළමයාට සුරක්ෂිතභාවය හොයන්නේ තාත්තගෙන් අම්මගෙන් සහෝදර සහෝදරියගෙන් ඒ කියන්නේ පුංචි පවුලේ. ඒතර එතන තමයි පළවෙනි සමාජය මුලින්ම සොසයිටි කියන තැන හම් වෙන පවුලේ. ඒතර පළවෙනි අවුරුදු 5 එහෙම දරුවා සුරක්ෂිත වුණොත් දරුවා નિરાයාසයෙන්ම සමාජයට මුහු වෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි දරුවන්ගේ සහ ඒක සමාජයේ මේ පිළිගත් මතයක්. නමුත් අපි කරන්නේ මොකද්ද? අවුරුදු 2මාරෙන්ම දරුවාව සමාජාශ්‍රයක අයියෝ මේ ළමයා අඬනවානේ මේවා කරනවානේ මොන්ටිසෝරියට දානවා. එතකොට දන්නේ නැති පිරිසක් හා දරුවව ගැටෙන්න ගන්නවා. එතකොට යටිහිතේ ළමයා එතන මේ මේකද සමාජය. එතනම ඇන්සයිටි. එතනින් දරුවා චකිතයක් ඇති වෙනවා යටිහිතේ අනවශ්‍ය සමාජයට එතනින් තමයි අර මුලින්ම බියක් පහළ වෙන්නේ. ඔව් ඔව් ඔහොමද දැන් ඔබ ඔය කියන එක හරි බරපතල කාරණයක් නේතු. අවුරුදු 2මාරෙන් මොන්ඩිසෝරි දරුවෙක් යවනවා කියන එක හරි භයානක කාරණා. අනිවාර්යයෙන්ම ඒක භයානක කාරණයක්. අධ්‍යාපනය පිළිබඳ හොඳින් දන්න මේ රටවල් වල හොඳටම කියන කෙනෙක් අර කොහිම කොයිම වෙලාවකත් අර දෙකමාරි දරුවෙක් පෙරපාසලකට කිසිසේත්ම යවන්නේ නැහැ. ඒ කියන්නේ 5 6 7 ළමෙක්
ලෑස්ති නම් විතරයි ඒක ලෑස්තිද කියන එක රෙඩිනස් කියන එක බලනවා දරුවන් ඒ කියන්නේ ගිහිල්ලා දරුවා එකට ලෑස්ති නම් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක මුහු වෙනවා අකමැත්තෙන් අඬනවායි කියන්නේ දරුවගේ ඒකට අකමැත්තක් ප්‍රකාශ කරන එහෙනම් දරුවව ඉමීඩියට්ලි ඒකේ මනෝවිද්‍යාත්මකව ඒක ඔව් දැන් සමහරවිට අපි අවංකවම අපි කරන රස්සාවල් එක්ක අපේ අපහසුතාවයල් එක්ක සමහරලාවට අපි දරුවව අපිට දරුවත් එක්ක මේ සටන කරන්න බෑ මේ ආර්ථික සටන කරන්න බෑ කියලා තීරණේ මත වෙන්න ඇතිනේ සමහරලාවට අපිට ඒ කෑකකට හරි මොන්ඩිසෝරි එකට හරි අවුරුදු දෙකම ආරෙන්න දාන්නේ අනිවාර්යයෙන් ඒක හැබැයි ඔබ ඒ හම්බු කරන්නේ ඔබ මහන්සි වෙන්නේ අවසානයේ දරුවන් වෙනුවෙන් ඒ කියන්නේ කරන්න ඕන දේ කරන්න නැතුව අපරාධේ සමහරලාවට අවුරුදු දෙකම ආරෙන් වගේ ඔබ කියන විදිහට ඉතාමත් කුඩා කාලෙන් අර වගේ තනන් වලට ළමයිව දාලා නර්සරි වලට ඩේ කෑ වලට දාලා එය නිශ්චිත ආදරේ නැතුණාම අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය දරුවන්ගෙන් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි බහුතරයක් දරුවෝ අවුරුදු 10 වෙනකොට වැඩි ඕනේ ලැජ්ජයි. අම්මා කෙනෙක්ව චාරිපිට පිටිපස්සට යනවා කතා කරන්නේ උඩ බලලා කතා කරන්නේ හිනා වෙන්නේ. දරුවෙක් හැසිරිය යුතු ආකාරයට හැසිරෙන්නේ උඩ පහින්. ඒ කියන්නේ සාමාන්‍ය දඟකාරකම් කරන්නේ නැහැ. ඒතර ඒකට ප්‍රධාන හේතුව ඔය පෙරපාසල් අවදී සිදුවන මේ මැකීම. මම කියන්නේ මැකීම කියන්නේ दीर्घकालीन अभी संबंध අපේ දරුවෝ ටික අපි අපිට අවස්ථා දෙන්න පුළුවන්කම තියෙන ඕන තරම්. මොකද හේතුව අපි ඒ ඒ තුල අපි ක්‍රියාශීලීව වැඩ කරන හින්දා. හැබැයි වෙන දෙමව්පියෙකුට අපි දෙන්න තරම් තියෙන අවස්ථාව වෙන ළමයෙකුට දෙන්න පුළුවන් වටපිටාවක් නැහැ. මොකද ඔබ නිදහස් ක්ෂේත්‍රයක වැඩ කරන හින්දා ඒ අවස්ථාව තියෙනවා. ඔව් සහ ඒකයි අපිට සම්බන්ධතා ගොඩක් තියෙනවා. අපිට සම්බන්ධතා ගොඩක් තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධතා තුලින් අපිට අපෙන් සේවය ලබා ගන්න ගොඩක් උදවිය කතා කරනවා. මේ එතකොට බහුතර සේවයක් අපි දෙන්න නොමිලේ කරන්නේ. එතකොට දැන් මම දන්න විදිහට අපෙන් වැඩිපුරම වැඩ ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උදවිය. අධ්‍යාපන අම්පාර දිස්ත්‍රික්කයේ. මොකද මේ මම ගුරුපුහුණු වැඩසටහන් කරන්න ගිහිල්ලා මේ ශාන්ත මහත්මයා කියලා විද්‍යා ගුරුපදේශක මහත්මෙක් ඉන්නෝ දිස්ත්‍රික්කයකට ඒ වගේ දෙන්නෙක් හිටියන සෑහෙන ලොකු දෙයක් ගන්න පුළුවන්. මොකද පුළුවන් තරම් සම්පත් ගෙන්නලා ගෙන්නලා ඒ ළමයින්ට ඒක ලබා දෙනවා. නොලැබෙන දැනුමක් කොහෙන් හරි ගෙනහලා ලබා දෙනවා. එතකොට මේ අනිත් තැන්වලත් අපි ගිහිල්ලා එහෙම වැඩ කරලා තියෙනවා. එතකොට එහි ස්කෝල් එකට අපි ගියොත් එහෙම අපේ දරුවොත් ඒගොල්ලොත් එක්ක යනවා. ඒගොල්ලොත් එක්ක මිශ්‍ර වෙනවා. ඒ යාළුවෝ හදා ගන්නවා. ඉතින් එහෙම කතා බහ කරනවා. එතකොට අපි හුඟක් වෙලාවට අපි දෙන්න මේ විවිධ බාහිර වැඩසටහන් වලට යනවා පාසල් වල. සමහර විට නයිට් කැම්ප් වෙන්න පුළුවන් සමහර විට දවස් 3-4 කැම්ප් වෙන්න පුළුවන්. ඒකට අපේ ළමයි ඒවත් ඇක්ටිව්ලි පාටිසිපේට් කරනවා. ඒ කියන්නේ ඉදිකටම ඒ රෝල් එක ඒ අත්දැකීම් වෙනස්. ඒ වෙනස් වුණා කියලා වැරදි නෑ. දැන් අපි හිතන් ඉන්නේ ඉස්කෝලේ අපි හැමදාම දකින්න ඉස්කෝලේනේ. ඒතර ඉස්කෝලේ ගිය හින්දා මේක තමයි හරි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නැහැ. ජීවිතයේ ඇත්තටම අපේ විවිධත්වයේ අඩු වෙනද තමයි වෘත්තීන්ගේ විවිධත්වයේ ළමයින්ගේ විවිධත්වයක් නැති හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. දැන් සමහරක් වෙලාවට මම හිතන්නේ නුවන් අයගේ මේ කමෙන්ට්ස් වගේක් තිබ්බා මේ ඒ කියන්නේ මේ විවිධත්වයෙන් යුත් ළමයි හම්බෙන්නේ නැහැ වගේ අදහසක්ද පාසල තුල? නැහැ. ඔව් පාසල තුල විවිධත්වයක් නැහැ. ක්‍රමේ දැන් අපි කරන සෙසු හැ ඕනම දෙයක් ගන්නකො සංගීත ශිස්ත්‍රය ඕනම ශිස්ත්‍රයක විවිධත්වය ඉතාමත්ම අඩුයි. ඒ අපි අර මේ අපි හැමෝම පාසල් ගිහිල්ලා තියෙන හින්දා ඒ පාසල තමයි හරි කියන මේ මතය තුල අපි එල්බගෙන ඉන්නවා. කම්පෙයා කරන්නවත් කැමති නැහැ. මේක මම දැක්කා සමහරක් වෙලාවට කියලා තිනවා මේ හෝම් ස්කූලින් ප්‍රචලිත කරන්න එපා කියලා. ඉතින් එහෙම අපි මේ මේ මිනිස්සු අතරට මේ ගිහිල්ලා මිනිස්සු පුරුදවන්නේ අපි රටේ ජනතාව හැටියට යමක් දැක්කහම විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා හරි වැරද්ද බලලා ඒ එහෙම කිරීමේ අපිට බුද්ධියක් බුද්ධි නිහිරීමක් තියෙනවනේ. කියන දේක් ගොසිප් කලාව තියනවා වගේ නෙමෙයි. දුටු දේ කිරීමවත් අර ඕපාදූප කතා කිරීමක්වත් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. ඇත්ත දැනගන්න අවශ්‍යතාවය ඒකයි. අධ්‍යාපන ක්‍රමයේ අද තියෙන ලංකාවේ ඉතාමත්ම බැරෑරුම් ආගාධයක. එහෙනම් අපේ ඇත්තටම පරමාර්ථය වෙලා තියෙන්නේ මෙතන දෙමව්පියෝ හැටියට පාසල් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ තිබ්බා කියලම දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා දරුවන්ට යම්කිසි යුතුකමක් ඉටු කරන්න. අන්න ඒක පැහැර හරින්න එපා.
ඒ පැහැර හරීම තුල දරුවන් ඊටත් වඩා තියෙන විශාල අර්බුදයකට දැන් මේ දවස්වල කොවිඩ් හින්දා සහ වෙනත් ප්‍රශ්න හින්දා දෙමව්පියෝ වගකීම පැහැර හරිනවා අපි දකින්න. ඒක කරන්න එපා. ඒක සමහරවිට ඒ වගකීම ෆෝන් එකකට හරි මොකක් හරි ඩිවයිස් එකකට බාර දෙනවා. මේ නුවන්ගේ ප්‍රශ්නෙට මට පොඩි කොටසක් එකතු කරන්න තියෙනවා. දැන් පාසලට ළමයි ආම විවිධත්වයක් තියෙන ළමයි තමයි ඇත්තට මේ ඉන්නේ. දැන් ඒතර විවිධත්වයක් තියෙන ළමයි එක මට්ටමට අරගන්නවා. එතකොට විවිධත්වයක් නැහැ නුවන් එතන. විවිධත්වයක් තියෙන විවිධ ළමයි එද්දී ඒ ළමයි ඔක්කොම අවසානයේ එකම මට්ටමකට එකම විදියට හදනවා. ඉතින් එතකොට අවසානයේ විවිධත්වයක් නැති පිරිසක් තමයි එළියට යන්නේ. ඒක ඒක ඔවුන්ගේ අර සහජ හැකියාවන් එතනින්ම නැති වෙලා අර පෞරුෂත්වයේ බිඳිලා තමන්ගේ වැඩක් මේ මේ කරගන්න බැරි දරුව පිරිසක් තමයි එතනින් ඉන්නේ. ඔව් අර අපි පින්ලන්තය පිළිබඳව අධ්‍යාපන වැඩසටහනක් කරා බුද්ධි කලියනගේ සමග ඔහු ලස්සන කතාවක් කිව්වා. මේ අපේ කැලේ සත්තු ඔක්කොම ගෙනල්ලා ඉවරලා අපි ඔව් අපි මේ ඔක්කොමලට කියනවා පියාඹන්න කියලා. පියාඹන්න පුළුවන් කුරුල්ලන්ට විතරනේ. ඔබට පුළුවන් මේ වැඩසටහනත් අපේ නුවන්ස් බ්ලොග් නාලිකාවේ මේට පෙර වැඩසටහනක් විදියට පින්ලන්තේ ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙන මිනිස්සු සතුටින්ම ජීවත් වෙන රට බවට පත් වෙලා තියෙන පින්ලන්තේ කොහොමද ළමයින්ට උගන්වන්නේ කියලා දැනගන්න අපි මේ ඊළඟ ප්‍රශ්න ටිකත් ගොඩක් කලාවට මේ අනිත් අය මේ දරුවෝ කනස්සල්ලෙන් ඉන්නවා වගේ වීමකින් ඒ දරුවෝ වෙනුවෙන් වගේ කතා කරද්දී මේ ළමයින්ට යාළුවෝ නැති වෙනවා මේගොල්ලන් ඇත්තටම මේ දැන් අපි පාසල් දරුවන්ට විශේෂයෙන්ම පාසල් යවන්නේ අනාගතයේ සමහරලාට හොඳ රැකියාවක් කරන්න ඔහොම අපේක්ෂාවකින්නේ හොඳ පුරවැසියෙක් කරන්න හරි හොඳ මිනිස්සෙක් කරන්න හරි කියන හැඟීමකින් නෙමෙයි හොඳ රස්සාවක් කරන්න හොඳ තැනක ඉන්නවා කියලා කියන්නේ හොඳ රස්සාවක් කරනවා වගේ එකක් මේ අවසානයේදී ඔබේ දරුවන්ට දැන් ඔබ ලලිත් සමහරලා ලංකාව පුරා හෝම් ස්කූලින් කරන දරුවන්ට අනාගතයක් නැතුව යනවාද බෙන්ඩිස් මේකත් එක්ක ඕගොල්ලෝ ඉන්නකන් ඉඳි මේ නුවන් දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලදී දැන් අපි දෙන්නා මේ මොහොතේ අපි දෙන්නා මේගොල්ලන්ට නවත් උගන්නන එක නවත්තලා පුතේ තනියෙන් ජීවත් වෙන්න කියලා කිව්වොත් මං අපි දන්නවා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම තනියෙන් මේගොල්ලන්ගේ යම් මුදල් හොයා ගැනීමේ වෘත්තියක නියැලෙනවා කියලා මේ රටේ මිනිස්සුන්ට මොන යම් හෝ ප්‍රශ්නකදී හරියට හිත උණු වෙනවා. ඒ කියන්නේ දැන් නුවන් එහා ගෙදරයි මෙහා ගෙදරයි කොච්චර මිනි මරාගෙන රණ්ඩු කරගත්තත් නිකන් ගිහිල්ලා කියන්නේ මම කාලා නැහැ කියලා කන බත් එක දෙනවා. එතකොට එහෙම පිරිසක් ජීවත් වෙන රටක් මේ. එතකොට කවුරු හරි කෙනෙක්ට අයහපතක් වෙනකොට හැම කෙනාගේම හිත උණු වෙනවා කොච්චර කොහොම වුණත්. එතකොට මම දකින්නේ එතනත් ඒකම තමයි තියෙන්නේ. ඉතින් මේ ළමයි පව් එහෙම කියන එක තමයි තියෙන්නේ. හැබැයි ඒ කතා කරන්නේ ඇත්ත දැනගෙන නෙවෙයි. එතකොට එතනයි තියෙන ප්‍රශ්නේ. අපි දැන් කොටස් දෙකක් අපිට මිනිස්සු දකින්න පුළුවන්. එකක් තමයි හිතැඟි වලින් කතා කරන කට්ටිය. හිත උණු වෙලා කතා කරන කට්ටිය. අනිත් කට්ටිය මොලේ පාවිච්චි කරලා හිතලා බලලා හරියට විශ්ලේෂණය කරලා කතා කරන කට්ටිය. එතකොට අපි නිතරම දකින්නේ අර විශ්ලේෂණාත්මක බුද්ධිය ගොඩක් අඩුයි. නිතරම හිත උණු වෙලා කතා කරන එක තමයි ගොඩක් තියෙන්නේ. එතකොට දැන් අපි දරුවන්ට උගන්වන විදිහ ගත්තොත් දැන් මම උදාහරණයක් ගත්තොත් සීගිරියට ගියේ නැති ගුරුවරේ. සීගිරිය කවදාකවත් දැකලා නැති ගුරුවරේ. එහෙම නැත්නම් සිංහරාජය ගන්නකො සීගිරිය ගන්නකො ඉතිහාසයේ පාඩමක් උගන්වන සීගිරියට ගියේ නැති ගුරුවරේ. සීගිරිය හිතෙන්ම වාගෙන. එතකොට මේ උගන්වන්නේ සීගිරිය කවදාකවත් දැකපු නැති දරුවාට. එතකොට දැන් අපි යෝග කරනවානේ නුවන් අපි ගිහිල්ලා මේ දරුවව සීගිරියට ගෙනිහිල්ලා ඒ අදාළ කාර්තව්‍ය ඒ අදාළ ඉගෙනුම් ඵලය හරියටම ප්‍රායෝගිකව එතන අපි කරනවා. එතකොට මට කියන නුවන් අපේ දෙමව්පියන්ට ඕක කරන්න පුළුවන්ද? එතකොට අපි දෙන්නා මේ පෙළපොත් ඔක්කොම කියවලා තියෙනවා. ඒ පෙළපොත්වල තියෙන වැරදි ටික අපි දන්නවා. එතකොට අපි ළමයින්ට නිතරම හරි දෙන්න කියලා දෙන්න ඕනේ. මම මේ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් සමච්චල් කරනවත් ඒක පහත් කරන්නවත් නෙවෙයි. මට මේක කියන්න අයිතියක් තියෙනවා නුවන්. මොකද අපි මේව හරි ගස්සන්න සෑහෙන වෙසිලා තියෙනවා. එතකොට මම හතර පහ පාරක් මේ පොත් හරියට කරෙක් කරලා දීලා තියෙනවා. එතකොට මම කියනවා ඔය කියන මේ දැන් සමහර දෙමව්පියෝ චෝදනා කරද්දී
ඔය පෙළපොත් හැම එකකම පිටිපස්සේ ලියලා තියෙනවා මොන හරි දෝෂයක් තියෙනවා නම් එවන්න කියලා. එතකොට අපිට වැඩි හිටිය විදිහට සමහර දේවල් තේරෙනු මෙයා වැරදි කියලා. එතකොට අපි කවදාකවත් ඕක දකින්නෙත් නෑ. අපි දෙමව්පිය වශයෙන් කීයෙන් කී දෙනාද තමන්ගේ දරුවගෙට දෙන පොතක් කියවලා තියෙන්නේ? තමන්ගේ දරුවා පාඩම් පොතක් අපි කී දෙනාද කියවලා තියෙන්නේ? එතකොට එහෙම ඇහුවොත් කියයි මේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි මට ආයි කියවන්න දෙයක් නෑ කියලා. නමුත් මගේ දරුවෙක් කරන්නේ මොකද්ද කියලා මම දැනගන්න ඕනේ. එතකොට මගේ දරුවා ගන්න දැනුම මොකද්ද කියලා මම දැනගන්න ඕනේ. එතකොට එහෙමනම් මේ හැම කෙනාම මේකේ තියෙන ගණන් කරන්න එහෙම වෙලාවක් නෑ. නමුත් අපි මේ සිද්ධියට අත ගහන්නේ මේ ඔක්කොම විශ්ලේෂණය කරලා. ඒක අවට ගියට කරන එකක් නෙමෙයි. ඒ වගේම තමයි සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයට වඩා අපි මේගොල්ලන්ට දසදහස් ගුණයක් කාලය වැය කරනවා. ශ්‍රමය වැය කරනවා. එතකොට මේගොල්ලෝ පන්ති කාමරයකට කොටු වෙලා නෑ. කොටු වෙච්ච අධ්‍යාපනයක් නෙමෙයි. බොහොම නිදහසේ දැන් නුවන් කලින් ප්‍රශ්නේ තිබුණේ ඒකයි. මේ ළමයි සතුටින් ඉන්නවද කියලා. නුවන් කාමරයක් ඇතුලේ ඉන්න ළමයෙක්ද සතුටින් ජීවත් වෙන්නේ? එළියේ නිදහසේ ඇවිදලා දුහල පැනලා අනිත් ළමයිත් එක්ක සෙල්ලම් කරලා සබහාදහම රස විඳලා වෙනත් පරිසරයන් රස විඳලා වෙනත් සංස්කෘතීන් රස විඳලා වෙනත් අත්දැකීම් ලැබලා එහෙම ළමයින්ද නිදහසේ ජීවත් වෙන්නේ. එතකොට ඇත්තටම මම කියන්නේ විග්‍රහ කරන අපි මේක හොඳයි කියනට වඩා දරුවෝ බලන එක තමයි. දරුවෝ තුන්දෙනා ඉන්නවා. ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑම්ස් හරහා සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ මේ නිතරම මාසෙකට සැරයක්වත් ඔවුන්ගේ ප්‍රෝග්‍රෑම්ස් යනවා. ඒතකොට ඒවා නිරීක්ෂණය කරලා තීරණය කරන්න පුළුවන්. කවුද දැන් හැබැයි මම අහුව ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නේ නැහැ වගේ. දැන් මෙන්ඩිස් දැන් කෝ දැන් හෙට ඔය දෙන්න නැතත් මේගොල්ලන්ට ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ වගේ අධ්‍යාපන ක්‍රමයක යන ළමයින්ට අනාගතේ රස්සාවක් කරන්න පේපර් ක්වොලිෆිකේෂන් දැන් ලෝකෙ කොහෙවත් බලන්නේ නැහැ. මේ ලෝකෙ බලන්නේ දැන් විශේෂයෙන්ම ඉනොවේෂන්. එහෙම නැත්නම් නව උත්පාදක හැකියාව මොකද්ද කියලා. ඔබ හොඳට බලන්න සමහරලාවට ඔබ රැකියාව ස්ථානයක ඔබ කම්පැනි එකක ලොකු පුටුවක ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඔබ කෙනෙක්ව තෝරගෙන ඉවරලා තමයි මොනවද තියෙන සාතික් කියලා අහන්නේ. අනිවාර්යෙන් දැන් එහෙම නෑන්නේ. ඔව් ඒකින්ද පේපර් ක්වොලිෆිකේෂන් කියන එක දැන් ඉතාලමත් පල්ලෙහා තියෙන එකක්. ඒකෙන් කියන්නේ විභාග කරන්න එපා කියලා. විභාග නෙමෙයි ජීවිතේ. විභාග තියෙන්නේ දරුවාව ඇසස් කරගන්න. අධ්‍යාපනයේ මේක දරුවට තේරුම් ගියාද කියන සංකල්පේ තේරුම් ගියාද කියන තැන අපිට පක්ෂේරු කර ගැනීමක් පමණයි. නමුත් ලංකාවේ මේ විභාග ක්වොලිෆිකේෂන් එකක් හැටියට යනවා. දැන් ක්වොලිෆිකේෂන් එක ගන්නේ නැහැ. දැන් දැන් නැහැ. දැන් තත්ත්වය වෙනස් වෙනවා. නමුත් අර අවුරුදු 30 කට කලින් ඔව් ඒකේ ඒ විදිහටම දුවන්න හැදීම තමයි විතරේ ප්‍රශ්නය. අපිට නිකන් සිකියුරිටි එකක් හම්බ වෙනවා. ඔය කියන්නේ විභාග වලින් මරින්නේ මතකේ විතරනේ. ඔව්. නමුත් විභාගයෙන් අනිත් දෙකක් මම කරන් කරනවා. නමුත් ලංකාවේ තියෙන මේ ක්‍රමවේදී බෑ. ඔව්. දැන් ඒ කියන්නේ දැන් සැලකිය යුතු උත්තරයක් ලැබුණා. ඒ කියන්නේ හෝම් ස්කූලින් හරි මෙහෙම නිදාස අධ්‍යාපන ක්‍රමයේ යටතේ අධ්‍යාපන ළමයින්ට අනාගතයක් නැහැ කියන එකක් නෑ. ඔවුන් සමහරවල් ඊට වඩා හොඳ අනාගතයක් දැන් ඒක වෙන්නේ ඇත්තටම නුවණයි. මේගොල්ලන්ගේ පෞරුෂය ගත්ත දෙයක් වගකීමක් ඇතුව කිරීම පුරුදු කිරීම. ඒ කුසලතා සංග කුසලතාවයක් කියලා කියන්නේ දැන් මේගොල්ලන් දවසේ වැඩක් ගත්තාම අපි පුරුදු කරන්නේ අර පාසලකින් පත පොතට විතරක් සීමා වෙන දේවල් ජීවිතේ මම මේගොල්ලන්ට හැමතිස්සෙම සමහරකට මේගොල්ලන් ඇවිල්ලා අහනවා අම්මා මේ අපිට පුංචි කාලේ හන්දියක් තමයි අර එක්සෑම් කියනවා විභාග ලියනවා කියලා. ඒකට අපි මොකද කියන්නේ? අපි දෙන්න හැමතිස්සෙම කියන්නේ ඔය දෙන්න ලියන්නේ ජීවිතේ කියන විභාගෙට. එතකොට ඒක ලේසි විභාගයක් නෙමෙයි. ඔය සර්ටිෆිකේට් මොනා තිබ්බත් අන්තිමේදී ජීවිතේ ප්‍රශ්නයක් අහම ගැටලුවක් ආවහම ඒව නිරාකරණය කරගන්න බැරි වෙනවා බොහොමත්ම කට්ටියට. හැබැයි ඔය දෙන්නට අම්මයි තාත්තයි මේ දෙන ශක්තියත් එක්ක ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ එන්න ඒ ජීවිත විභාගයට හොඳට ලියන්න. එනේ ඒක තමයි මේ දැන් කරන්නේ. ඒකට අනිත් එක නුවන් මේ මම දකින්න ක්‍රමයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි ලොකු මිනිස්සු හදනවා. හැබැයි ලොකු මිනිස්සු ගාව හොඳ ගතිගුණ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. නිහතමානී. එතකොට හොඳ මිනිස්සු අපි හදනවා අඩුයි. එතකොට ප්‍රධානම දේ තමයි හොඳ මිනිහෙක් හදන එක තමයි ප්‍රධානම බය මේ කියන්නේ බරෑරුම වගකීම. දැන් හිතන්නකෝ නුවන්ට දුවලා දෙන්නේ මම නුවන්න දන්නේ අද ඊයේ නෙවෙයි. එතකොට මම දන්නවා දරුවෝ දෙන පොඩි කාලේ ඉඳන්. මේ පියෙක් විදිහට
ඔවුන්ට යම් ඔවුන්ගේ වයස් එද්දී ඔවුන් කැමති කෙනෙක් තෝරගන්නේ ඔවුන් තෝරගනි මගේ දුවත් ඉන්නවා ඒත් තෝරගනි හැබැයි අපිට පුළුවන් ද හොඳ කෙනෙක් මේක වෙනකොට හොයන්න මේ දෙමව්පියන්ටත් ওই ප්‍රශ්නේ තියෙන්න පුළුවන් එතකොට මේ නැත්ති හොඳ මිනිස්සු එතකොට මොන දේ කරත් කමන්නේ හරියට වැඩ කරන හොඳ මිනිහෙක් හදන එක තමයි මම නම් හිතන්නේ හොඳම දේ ඔව් එතකොට දැන් අපි ඉහළ වෘත්තීන් වලට අපේ දරුවංග ඔබ කියනවාගේ ලොකු මිනිස්සු කරන්න යනවා හැබැයි අපේ රටේ ලොකු මිනිස්සු හොඳයිද තරහ වෙන්න එපා කිව්වට ඔබ ඉතාමත් හොඳ අපේ රටේ දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා හැබැයි අපේ රටේ බහුතරයක් වෛද්‍යවරු හොඳයිද ඉතාමත් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ඉන්නවා හැබැයි අපේ රටේ නීතිඥයෝ හැම කෙනාම හොඳයිද ඈ වෘත්තියකට ගිහිල්ලා තියෙනවා අපේ රටේ ඒ වගේ ඔබ ඔය හිතාගෙන ඉන්න වෘත්තීන් වලට යන මිනිස්සු හොඳයිද දැන් හොඳයි නම් ඉතින් මේ රට හොඳ වෙන්න බෑනේ දැන් දැන් ආත්මාර්ථකාමී පරාර්ථකාමීත්වයත් එක්ක කතා කරන පාසලෙන් නොයන හින්දා අමත දෙවනි තුන්වෙනි දවසේ වෙනකොට කැම පැකට් හතර පහ ගෙනිච්චා. මොකද එයා දැක්ක ඒ පාසලේ තිබුණ මේ ප්‍රශ්න ටික. ඉතින් අදටත් නුවන් මේ හේකිත ක්‍රිස්තු රාජ විද්‍යාලයට ගියේ. ඒ පාසලේ පොඩි දරුවෝ ඉගෙන ගන්න කොටසෙන් හතරෙන් තුනක් ලයන්ස් ක්ලබ් එකක් අල්ලගෙන ඒගොල්ලෝ ඒක මේ පවත්වාගෙන යනවා. ඒගොල්ලෝ කියන්නේ මේ ඉස්කෝලේ වහන්න කියලා. ඒකට නඩුවක් දාලා ඒක වෙන වෙන මැදිහත් වෙලා ඒක නිරාකරණය කරන්නේ. ඔව් අන්න ඒකයි. එතකොට ඒ වගේ සමාජෝනි ඉන්නවා. මේ දැන් අහම්බෙන් ඇත්තටම මම ඉතින්ට යන්නේ. එතකොට ගියාම මේ විදුහල්පතිවරයා අපිත් එක්ක විදුහල්පතිවරයා අපි ඇත්තම ඔව් ගව කරන්න ඕනේ. ඔව් පෞද්ගලිකව දන්න මොනුත් දන්න මමත් දන්න. ඔව් ළමයි වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු විශේෂයෙන් මේ විද්‍යාල තෝරගන්නෙත් ඒ වගේ මේ දුප්පත් විද්‍යාල තෝරගන්නෙත් ගොන්න ගන්න ඕනේ කියලා ඇඟීමෙන්. ඉතින් ඔය වෙනුවෙන් නුවන් මේ අධ්‍යාපන ශිෂ්‍ය මිනිසු කතා කරේ නෑ. එතකොට පෞද්ගලිකව අපි වෛද්‍ය ශිෂ්‍යේ ගියා මේ ඒතර වෛද්‍ය ඒගොල්ලන් කතා කරේ දේශපාලනේ දේශපා උඩින් හිටපු පක්ෂපාත එක්ක තමයි ඒ ගනුදෙනු කරේ පාසලේ දරුවෝ වෙනුවෙන් කතා කරේ නෑ. එතකොට මනෝහර ඩි සිල්වා මේ ඔහු පෞද්ගලිකව මගේ මිත්‍රයේ ඉතින් නීතිච මේ මේ ජනාධිපති නීතිච ඉතින් මම මනෝහර මහත්මයා හම්බ වෙලා කතා කරලා ඔහු ඔහුයි යෝගේශ්වරි කියලා තව මහත්මියකුයි තමයි නොමිලේ මේ විද්‍යාලය වෙනුවෙන් පෙනී ඉඳලා නඩුව දිනුවේ. ඉතින් එහෙම නොවුනා නම් නුවන් අද ඒ දරුවන්ට ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන්න පාසලක් නැහැ. මොකද අර මිනිස්සු ඒ පාසල වහලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කරන්න මේ පාසල ඉන්නවා. ඉතින් ඕ වගේ දේවල් සෑහෙන තියෙනවා. ඒ වගේම තමයි ඔබට මතක ඇති බුත්තල කැම්පස් එක. අද කොහොම බුත්තල අපිට කැම්පස් එකක්. වැහුවා. මොකද හිටපු ශිෂ්‍යෝ ටික මේක ජීවත් වෙන්න බෑ කියලා මේ කොහෙද බෙලිහුලේ කැම්පස් එකට ආවා. එතකොට සබර්ගම විශ්වවිද්‍යාලේ. එතකොට ඊමත් එක්ක රටේ දරුවෝ අවම වශයෙන් 100කට 200කට යන්නේ අපිට කැම්පස් එකක් අහිමි වුණා. ඔව් නේද මෙන්ඩිස් මේ බුත්තල කියලා කැම්පස් එකක් තිබ්බනේ. ඉතින් බලන්න නුවා. එතකොට අපි කවුරු හරි කතා කරනවද මේ අධ්‍යාපනයේ මේ දේවල් නගා සිටවන්නේ. දැන් ඇත්තටම අපි කතා කරන්නේ අපේ දරුවෝ ගැන නෙවෙයි. අපි කතා කරන්නේ ඔබලගේ දරුවන්ට අධ්‍යාපනයක් හරියට හදන්න මේ දේ හරියට කරන්න කියන එක තමයි අපි කියන්නේ. එතකොට අපිට උදව් කරන්න පුළුවන්, දෙමව්පියන්ට උදව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි නුවන් අපි හැම කෙනාම අවුරුදු 11ක් හෝ 13ක් පාසල් යනවා. හැබැයි එහෙම ගිය මිනිස්සු, එහෙම ගිය අපේ සහෝදරයෝ නැවත ඒ පාසලට මොනවද කරන්නේ? මම විශ්වාස කරනවා පැන්සලක් අරන් දෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඊට වඩා ලොකු දේවල් අරන් දෙනවා තමන්ගේ දරුවා පාසල් යවන්න කිට්ටු වුණාම. මොකද තමන්ගේ දරුවා පාසලට දාගන්න. එතකොට කොහොමද ඔය කියන මේ පරාර්ථකාමී පුද්ගලිකු දැන් එතකොට දැන් පාසල් ගිය ළමයිනේ ඔක්කොම. එතකොට අපිට අපි ඒ ගිය පාසල මතක් වෙන්නේ අපේ ළමයා ඉස්කෝලේ දාගන්න ගියාම. අපිට ඒ ගැටලුව නැහැ. අපි අපේ පාසල ගිහලා සංකල්පයක් තිබුණ නැහැ. අපි හැම පාසලටම උදව් කරන්න පුළුවන් මට්ටමේ හැම පාසලටම උදව් කරා.
ඒ අමතත් ගගනත් ඒ පාසල්වල විවිධ පාසල්වල විවිධ ළමයි ආශ්‍රය කරලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරලා ඒකටත් අත්දැකීම් මම හිතන්නේ සාමාන්‍ය ළමයෙකුට ලැබෙනවා කියලා. එතකොට ඒ වගේ පුළුල් පරාසයක අත්දැකීම් සෑහෙන ප්‍රමාණයක් ගන්නවා. ඉතින් මේගොල්ලෝ යනකොට පුළුවන් තරම් ඒගොල්ලන්ට උදව් කරන අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ගෙන් මේ ඉගෙන ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. මේගොල්ලන්ගෙන් ඒගොල්ලෝ ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම යාළු මිත්‍රාදීකම් හුඟක් හැදිලා තියෙනවා. ඉතින් මේක වෙන දිමාවියකට කරන්න බෑ. මේ ළමයි තනි වෙලා නෑ. මං හිතන්නේ ළමයි 30ක් නෙමෙයි අපේ ළමයි ආශ්‍රය කරන්නේ. ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් ආශ්‍රය කරනවා. ඉතින් මේ මේ කතාව තමයි අපි ඇත්තටම කියන්නේ. ඉතින් අපි කියන්නේ හෝම් ස්කූලින් හැමෝටම කරන්න කියලා. හැබැයි අපි කියන්නේ හැම කෙනාම අධ්‍යාපනය ගැන දැනගන්න තමන්ගේ ළමයා මොනවද කරන්නේ කියන එක. चोदना තේරුම් ගන්න පහසු උදාහරණයක් ගන්න වෛද්‍යවරයෙක් ගත්තොත් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ අපි අසනීප වුණාම අපි හැමෝම යනවා. ඒතර අසනීප වුණාම ඒ අවස්ථාවේදී හිතන්න මොකක් හරි කොවිඩ් ප්‍රසංගතේ උදාහරණයකට ගත්තොත් ලෝකයේ සෙසු රටවල් වල සිදුවෙන දේවල් විග්‍රහ කරලා සහ අපිට මේ අවස්ථාවේදී ඖෂධ හිඟයක් හරි මොකක් හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව තීන්දුව తీරන ගන්නේ වෛද්‍යවරු. ඔක්කොම එකහුවලා ඒ පිළිබඳව වුන් වෘත්ති කියෝ හින්දා. ඒකේ වගකීමක් අරගෙන මේ මේ අවස්ථාවේදී මේක කරන්න ඕනේ කියලා තීන්දුව తీරන ගන්නේ වෛද්‍යවරු. ඔව්. ඒ කියන්නේ අපිට හිතුණා කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නත් බෑ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරලා එහෙම නෙන්න ඕනේ. ඒ කියන්නේ වෛද්‍යවරු තමයි తీරණය කරන්නේ. ඒක ගන්නේ වෛද්‍යවරු. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් දරුවෙක් අධ්‍යාපනය සිදුවෙන්නේ දරුවන්. දරුවෝ සහ ගුරුවරු අතර තමයි ගුරුවරයා තමයි මුලින්ම ගැටෙන්නේ දරුවත් එක්ක. එතකොට ගැටලුවක් තියෙනවා නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒකේ එතකොට ඒක ඩෙන්ටිෆයි කරලා මෙතන ගැටලුවක් තියෙනවා අය කියලා එළියට බහින්න ඕනේ. හෝ කතා කරන්න ඕනේ. ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න ඕනේ ගුරුවරු. දරුවෝ වර්ධනය වෙන විදිහ සහ පරිශනාත්මක ලෝකෙ සිදුවෙන අධ්‍යාපන ක්‍රම පිළිබඳ ඒ පිළිබඳව තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් අපේ ගුරුවරුන්ට තියෙන්න ඕනේ. එහෙම තත්ත්වයක් අපේ රටේ ගුරුවරුන්ට නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් අපේ ගුරුවරු එළියට බහැලා ඉන්නවා. ඒ බැරි බහැලා ඉන්නේ තමන්ගේ වැටුප් වැඩි කිරීමකට. නමුත් කවුරුත් එළියට බහින්නේ නැහැ නේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. මේක කරන්න බැහැ. මේ දරුවන්ට මේක අකටයුත්තක් සිද්ධ වෙනවා. මේක වෙනස් කරන්න කියලා ගුරුවරු එළියට බහින්නේ නැහැ. ඒකම ඔය අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නේවාසිකාගාර දෙන්න, Wi-Fi දෙන්න, ඒවා මේ වගේ කි ඔක්කොම වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා. නිදහස් අධ්‍යාපනය රැකලා දෙන්න කියලා. හැබැයි අධ්‍යාපන නිදහස වෙනුවෙන් මේ ඔවුන්ගේ සිලබස් වෙනස් කරන්න කියලා කවදාවත් නැහැ. ඒක විතර නෙවෙයි නුවන් මම නිතර බාධා කරනවා. ඔනේ මම හිතන්නේ නිතුගේ කතාව එහෙනම් ඉවර කර මේ කතා කරන්න නැහැ. මම ඊට පස්සේ එතකොට ඇත්තටම එහෙනම් ගුරුවරු අතින් තමයි විශාලම වරදක් හැටියට ඒක සිද්ධ වෙන්නේ අපේ ඉන්නේ වෘත්ති කියෝනේ මේ ගුරුවරුද කියලා තියෙන උන් ඉන්නේ මං දැක්කා සමහරක වෙලට කලාපෙන් මේ දේවල් කරන හින්දා මේ අපි කරන්න ඕනේ දරුවන් දෙමව්පියන් වෙන මේ දෙමව්පියන්වත් කලාපෙන්වත් එන ප්‍රශ්න වලට මේව කරන්න ගුරුවරයෙක් අවශ්‍ය නැහැ දෙමව්පියක් අහම මේ පාඩම මේ හින්දායි මම උගන්වන්නේ තමන්ට පෞරුෂයක් තියෙන තමන් තමගේ වෘත්තිය ගැන හොඳින් අවබෝධයෙන් වැඩ කරනවා නම් එහෙම ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගුරුවරු බහුතරයක් රටේ නැහැ. සුළුතරයක් ඇති. නැත්තේම නැහැ කියනවානේ. මේ බහුතරයට එහෙම කරගැනීමේ හැකියාවක් නැහැ. සමාගම් තියෙනවා. නමුත් එළියට බහින්න වැඩි කර ගන්න. ඒක තමයි ඔව් දැන් පවතින ආර්ථික තත්ත්වයේ උඩ මේ සරිලන වැටුපක් ලැබෙන එක ඇත්තටම හැම කෙනාටම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ලැබෙන්න ඕනේ. අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ නුවන් දැන් අපි ගත්තොත් දැන් දෙමව්පියෙක් ඇවිල්ලා අහනවා ඇයි මේ පාඩම කරන්නේ නැත්තේ ඇයි මේ මේව උගන්වන්නේ නැත්තේ ළමයාගේ පොත් හිස් එතකොට ගුරුවරයාට හරියට ඒනක් කෙනාව කන්වින්ස් කරන්න පුළුවන් නම් මේක තමයි කරන්නේ එතකොට මෙන්න මේ හිඳයි මේක වෙන්නේ කියලා එතකොට අපි මොකක් හරි ප්‍රශ්නයක් අහුවත් කියන්නේ දෙමව්පියොත් එක්ක බෑ කියලා ඒක නෙවෙයි විය යුත්තේ ගුරු කවුරු හරි කෙනෙක් දැනුම තියනවා නම් ඔහු තමයි එතන උඩින් ඉන්න කෙනා එතකොට එතන ඒ ප්‍රශ්නයක් තියෙනවා දෙවනි ඊගාව කාරණේ තමයි දැන් නුවන් ඇහුවා මේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පිළිබඳව. එතකොට අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ ගොඩක් තියෙන සීහිනේ තමයි මේ රටේ ඉගෙනගෙන මේ රටෙන් එළියට යන්නේ. එතකොට මේ අපේ මේ හැම දුප්පත් ජනතාවම අපේ තියෙන බදු මුදල් ගෙවලා මේ ඉගෙනීම් කටයුතු මේ හැම කෙනාටම කරනවා. හැබැයි එච්චර වියදම් කරලා අන්තිමට උන් මේ රට හැර යනවා. අපිට මොනවාද මේ රට වෙනුවෙන් වුන් කරන්නේ? අපි ඒකට මොකද්ද කරන්නේ? එතකොට ඒවා එක ප්‍රශ්නයක්. එතකොට නුවණුත් මමත් මේ අහන හැම කෙනාම දන්නවා මේ රටේ තියෙන ප්‍රශ්න. ඒතොර අපි මේ ප්‍රශ්න ගැන කතා කරන එක නෙමෙයි තියෙන්නේ.
හැබැයි නුවන් අධ්‍යාපනය හදනවා කියන එක මම හිතනවා රටේ ජනාධිපතිතුමා කවදාකවත් කරන්න එකක් නැහැ කියලා. මම මේ පක්ෂපාත වලට මේ එහෙම කෙනෙක් නෙවෙයි මම ඡන්ද දෙන්නවත් යන්නේ නැහැ. මොකද ඡන්දයක් දෙන්න තරම්වත් නායකෙක් මම දකින්න නැති හින්දා. ඉතින් මම ඒ වෙලාවෙත් මොකක් හරි කවුරුත් මේ කරන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාවගේ අන්තිම එකම බලාපොරොත්තු ගුරුවරයා. ගුරුවරුත් මේ දේ නොකරොත් එහෙම මොකද වෙන්නේ කියනකොට මම මේ කියන කතාව සමහර වෙනසුන්ට තේරුම් ගන්න බැරි වෙයි. එතකොට අපේ මේ අහිංසක දරුවන්ගේ අනාගතය මේ අධ්‍යාපන ක්‍රමයේ හරියට සාර්ථකව කරන්න නම් ඒකේ බාර දුරේ කාර්යය එසේමසේ කාර්යයක් නෙවෙයි. මේක පැවරිලා තියෙන ගුරුවරයා මත. එතකොට මම විශ්වාස කරනවා ඔහු තෘප්තිමත් නැහැ ඌට ලැබෙන වේතනයත් එක්ක. හැබැයි ලැබෙන කාර්යය සුළුපටු කාර්යයක් නෙවෙයි. එතකොට ඒ තියෙන වගකීම සුළුපටු වගකීමක් නෙවෙයි. නමුත් ඒ වගේම තමයි එතන ඒ තියෙන මේ පිළිගැනීම සුළුපටු පිළිගැනීමක් නෙවෙයි. නමුත් ප්‍රශ්න සියල්ලටම මුල මම දකින විදිහට මේ අධ්‍යාපනයේ වල් වැදීම. එතකොට අපේ අවසාන බලාපොරොත්තුව තියෙන්නේ මේ දේශපාලඥයෝ මේක හදයි කියන එකවත් වෙනත් පිරිසක් මේක හදයි කියන එකවත් නෙවෙයි. මේ ගුරුවරු මේ අධ්‍යාපනය හරියට හදයි කියන එක. ඒ වගේම තමයි දැන් මමත් නේතුත් පරේක්ෂකයෝ විදිහට අපි ලියන පරේක්ෂණ පත්‍රිකාව අපි යවන්නේ ඒකේ හරි වැරදි බලන්න හෝ රිවියු කරන්න අපිටත් වඩා දැනුම තියෙන හෝ අපේ සමකාලීනයට ඒ විශේෂ සම්බන්ධයෙන් හැබැයි ප්‍රාමාණිකෙක්ට ඔව් හැබැයි නුවන් මම මේ කියන කතාව ඇත්ත නම් ඇත්තද බොරුද කියන එක නුවන්ට බලන්න පුළුවන් පෙළ පොතක් අරගෙන බලන්න ඒ වැය තියෙන ශේෂ්ත්‍රයන් වල ඒ කොටස් ලියලා තියෙන විෂය ප්‍රාමාණිකයෝද කියලා ඒ කියන්නේ විශේෂඥයෝද කියලා දැන් දැනුම එන්නේ විශේෂඥයෙක් මම මේ කියන්නේ කවුරු හරි අපිට කියයි එහෙනම් මේගොල්ලෝ විශේෂඥයෝ එහෙනම් ඕගොල්ලොම කරන්න කියලා එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ විවිධ විෂයන් කතා කරන විශේෂඥයෝ ඉන්නවා එතකොට මේ විශේෂඥයෝ තමයි කරුණු කාරණා මුල් වලට හොයාගන්නේ එතකොට ඔහු හෝ ඇය තමයි ප්‍රධානම කාරණා මුල් වලට හොයාගන්නේ ඒකෙන් කොටසක් කැඩි 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 ඇවිල්ලා හතරවෙනි පස්වෙනි එක ගේන්නේ අමතර විෂයක්. එතකොට තව අඩුවේ. එතකොට විශේෂඥයෝ මේවට මැදිහත් වෙනවා නම් ඔවුන්ව සම්බන්ධ කරගන්නවා නම් මීට වඩා වැඩි මේ හරි නිවැරදි දේවල් ගොඩක් අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් මේව හරහා එන්න ඕනේ. අර දොඩංගොඩ බදාගත්තා වගේ නිලධාරීන් කියන පිරිස විතරක් පොතක් ලිව්වහම ඒකේ කතෘ එහෙම නැත්නම් එඩිටර් ඒ විදිහට දානවා. ඉතින් ඇත්තටම මේක නෙමෙයි විය යුත්තේ. සුදුසු මිනිස්සු ගෙනහැල්ලා මේ විශේෂ කරුණු හරියට කතා කරගන්න ඕනේ. වෙන රටවල් දැන් රීෂේප් රී මොඩලින් ගැන කතා කරන මේ යන ක්‍රමයට නෙමෙයි. ඔව් දැන් බැල ලෝකේ ගොඩක් රටවල් මේ විෂයන් 10ක් 15ක් අවුරුදු 13ක් උගන්වන්නේ කිසිම තේරුමක් නැහැ. අනිතක තමන් ගමන්ට අදාළ විෂය විතරක් මේ ඉගෙනුවම ඇති කියන ඒවට මෙන්ඩි සල්ලියක් නැහැනේ. දැන් මේ අපි අවුරුදු 80ක් විතර එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර ළමයි ඒ විදිහටම තමයි ඉන්නේ. එතකොට දැන් අපි මීටරේ පරතරයක් ගැන කතා කරනවා. එතකොට මම අර කලින් කතා කරපු කිසුරාජ මහවිද්‍යාලය වගේ තැන් ළමයෙකුට තියෙන වපසරින් 4 වෙනි 3ක් ලයන්ස් ක්ලබ් එකක් අල්ලගෙන ඉන්නවා. එතකොට මීටරේ පරතරයක් තියා සෙන්ටිමීටරේ පරතරයක්වත් නැහැ. එතකොට මේවට කවුද මැදිහත් වෙන්නේ? එතකොට ඒවා විභාග තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට. මිනිසක් විභාගයක අවශ්‍යතාවයකට නෙමෙයි. ඉතින් ඔය විභාග නවත්වුවොත් ටියුෂන් කඩ වැහෙනවා. තරංගය නැති වෙනවා. දරුවෝ ඉගෙන ගනි. තරංගය නැති කරන්න උපරිම දේ දැන් ඔය නිදාස අධ්‍යාපනය කියන්නේ කොච්චර බොරුවක්ද මේක නිදාස අධ්‍යාපනය නෙමෙයි මේක නොමිලේ ලැබෙන අධ්‍යාපනය මේ ෆ්‍රී এডুকেෂන් මොකද ෆ්‍රී කියන්නේ ඉංග්‍රීසි වචනේ තේරුම් දෙකක් තියෙනවානේ එකක් තමයි ෆ්‍රී කියලා කියන්නේ නොමිලේ අනිත් එක ෆ්‍රී කියන්නේ නිදාස හැබැයි අපි මේ අධ්‍යාපනය පටන් ගන්නකොටම ඉංග්‍රීසි වචනේ වැරදියට පරිවර්තනය කරලා නිදාස අධ්‍යාපනය කියලා දැන් මේ ඔබ ඇතුළු පිරිස කරන්නේ නිදාස අධ්‍යාපනය ළමයින්ට නිදාසී අධ්‍යාපනය ලවන්න දෙන එක ඉස්කෝලවල තියෙන නොමිලේ අධ්‍යාපනය ඒ ෆ්‍රී এডুকেෂන් එක වෙන එකක් මේ ෆ්‍රී এডুকেෂන් එක වෙන එකක් කොහොම වුණත් ඇත්තටම දැන් මේ නොමිලේ අධ්‍යාපනයක් නැහැනේ විභාග පාස් වෙන්න ඕනේ හින්දා නොමිලේ තියෙන එක පොර කාලා ජනප්‍රිය පාසලකට පුළුවන් තරම් වියදම් කරලා දාලා ඊළඟට පුළුවන් තරම් ටියුෂන් ක්ලාස් වලට යවලා තමයි සල්ලි වියදම් කරලා තමයි දැන් ඇත්තටම නුවන් අපි කතා කරන්නේ සමසේ හැම කෙනාටම ඒ කියන්නේ මොනරාගල ඉන්න ළමයටත් කොළඹ ඉන්න ළමයටත් එකම අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ එකම විදිහේ මේ
පොලිටිකෙන් අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම තමයි දැන් අපිට අභිවෘද්ධියා ප්‍රශ්නේ තමයි අතන නුවන් කලින් ආවා වගේ ගුරුවරුන්ට චෝදනා කරනවා tie. දැන් නිකන් හිතන්න නුවන් දැන් ගුරු යම් කිසි තෘප්තිමත් වේතනයක් නොලැබෙනවා නම් තව මොනා හරි කරන්න ඕනේ ජීවත් වෙන්න මුදලක් හොයාගන්න. ඒතොර ඒකට ටියුෂන් කරා කියන්නේ කමක් නැහැ. හැබැයි දැන් නුවන් මම විශ්වවිද්‍යාල කීපයකම අවසාන වසරේ ශිෂ්‍යුන්ට මේ දේශනයක් කරනවා. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලෙන් යන්න කලින් මම එතකොට ඒගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ ලෙවල් කොච්චර උදව් වුණාද මේ භූමියට ඕගොල්ලන්ට පය තියන්න කියලා. බහුතරයක් කියන්නේ ටියුෂන් වලින් ආවා කියලා. එතකොට 6ක් 7ක් 8ක් කියනවා ඉස්කෝලෙන් බොහොම අමාරුයි ඉගෙන ගන්නට කියලා. ඒ වගේ බොහොම අමාරුයි හොඳට උගන්නන ගුරුවරයෝ. ඔව්. ඒ කියන්නේ 100ට 3-4යි ඒක. ඔව්. එතකොට දැන් ගුරුවරයා හරියට තමන්ගේ කාර්යය කරා නම් අද ටියුෂන් කියන එකක් හැවිලා වෙන්නේ නැහැ. ඒතකොට ඉස්කෝලේ උගන්නන ගුරුවරයාද ටියුෂන් කරන්නේ නැහැ. ටියුෂන් කරන්න ඉස්කෝලවල උගන්වන්නේ නැති වෙනම පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඇත්තරම බලන්න දැන් ඔබගේ දරුවෝ ඒ ලෙවල් කරන් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? ටියුෂන් ගිහිල්ලා තියෙනවද? එතකොට අපි කතා කරන්නේ මේ සමාජයේ අපේ මේ හැම දරුවටම හරි ක්වොලිටි අධ්‍යාපනයක් දෙන එක ගැන තමයි අපි මේ පටන් ගන්නේ මේ කතාව කතා කරන්නේ. ඉතින් අපි මං හිතන්නේ මේ අපේ කාල වේලාව යන හින්දා මෙන්ඩිස් අපි හමාර කරන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි වැඩසටහන් මාලාවක් කරා මුලින්ම නෙතු සහ මෙන්ඩිස් එක්ක ඊළඟට ලලිත් එක්ක ඊළඟට පින්ලන්තේ ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙන රටේ අපේ බුද්ධික ලියන ගේත් එක්ක සිංහලෙන් අපි පින්ලන්ත අධ්‍යාපනය පිළිබඳව වැඩසටහනක් කරා. මේ ඔක්කොටම ආපු ප්‍රශ්න වලට නෙතුයි මෙන්ඩිසුයි මේ උත්තර දෙමින් ඉන්නේ. අපි හමාර කරන්න කලින් විශේෂයෙන් මතක් කරනවා ඔබට මේ පිළිබඳව තව ප්‍රශ්න තියෙනවා නම් තව දැනුවත් කිරීම තියෙනවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නෙතුගේ YouTube channel එක Facebook link එක දාලා තියෙනවා. ඒ හරහා ඔබට තව දැනුම ලබා ගන්න පුළුවන්. අය නිරන්තරයෙන්ම මේ පිළිබඳව වීඩියෝ ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඒවා නරඹන්න ඒවැන් පිළිබඳව දැනුවත් වෙන්න මේ හමාර කරන්න මේ අහන ප්‍රශ්නෙට බොහොම කෙටියෙන් ඔබ දෙදෙනාගෙන් උත්තරය බලාපොරොත්තු වෙනවා. අපේ රටේ මේ පාසල් පද්ධතිය අධ්‍යාපනය වෙනස් කරන්න නැතුව රටට අනාගතයක් තියෙනවද නැද්ද? අතන උනුවන් මේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. එතන තමයි මම නම් දකින්නේ මේ සම්පූර්ණ කඩාවැටීම සිද්ධ වෙන්නේ. එතකොට අධ්‍යාපනය වෙනස් වෙන නම් මම දකිනවා අපේ ගුරුවරු බොහොම වෙහෙස මාංශ වෙලා වැඩ කටයුතු කරනවා. සමහරක් රැණු නිදා වැඩ කටයුතු කරනවා. එක එක්කෙනාගේ බැනුම් අහමින් වැඩ කරනවා. හැබැයි කොහොම වුණත් මේ හරියට මේ අධ්‍යාපනය පිළිබඳව මේ ළමයෙකුට මේක කොහොමද කරන්න කියන එක ගැන තම මේ දැඩිව අධ්‍යාපන වේදින් කතා කරන්නේ. ඉතින් මේ අපේ රට ගොඩ ගන්න තියෙන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. එතකොට අපේ අවසාන බලාපොරොත්තු අපේ ගුරුවරු ටික. එතකොට මම විශ්වාස කරනවා මේක අනිවාර්යයෙන්ම උඩු යට ගුරු වෙලා ළමෙන් දක්ෂතා හැකියා ඇති කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් විවිධත්වයක් තියෙන පිරිසක් බිහි වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. එහෙම වුණා නම් අපේ රටට සෑහෙන මේ වෙනසක් වෙයි. නේතු ලෝකයේ සිසු රටවල් බලනකොට සමාජයේ යම්කිසි අර්බුදයක් ආපු හැම තැනකම පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය වේවා ඊට පස්සේ රොකට් එකක් අහසට ගිය තැන දක්වාම මිනිස්සු හැම ඒ යුරෝපයේ රටවල් වේවා බටහිර රටවල් හැමෝම බලන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් දිහා. හිට්ලර් කෙනෙක් ආවේ ජර්මනියේ ඇයිද කියලා එතන ඒගොල්ලන් හඳුනාගත්තා. ඒ අධ්‍යාපන ක්‍රමයේ තිබිච්ච විශාල ගැටලුවක් හින්දා තමයි ඒ වගේ පුද්ගලයෙක් බිහි වුණේ සහ එහෙම සමාජ ක්‍රමයක් ඇති වුණේ කියලා. එතකොට එහෙම ඒ කරපු ජර්මනිය අද අධ්‍යාපන තත්ත්වය ඉතාමත්ම ඉහළින් තියෙන්නේ යුරෝපයේ සිසු රටවල් හා සංසන්දනය කරනවා. එහෙනම් අපේ අද සමාජයේ අර්බුදයක් තියෙනවා නම් එහි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ. දෙක අපි සත්තු ගැන කතා කරනවා, සත්ව උද්‍යාන ගැන කතා කරනවා, අපි එළියට බහිනවා මේ සත්තු ඉර වෙලා ඉන්නේ කියලා වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් ඉස්සර මේ විදිහේ සත්තු උද්‍යාන නෙමෙයි කියලා වහන්නත් ගියා. දැන් අලුත් විදිහට ඒවා වෙනස් වෙන්න ඕනේ කියලා අපි සත්තු වෙනුවෙන් කෑ ගහනවා. නමුත් අපේ දරුවෝ කොටු වෙලා ඉන්නේ. මේ පාසලක් දිහා එළියෙන්නම් බලන්න මේ දරුවෝ මෙතනින් වෙනස් වෙන්න ඕනේ, නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියලා අපි එළියට බහින්නේ දෙමව්පිය වශයෙන් මිනිස්සු හැටියට. අපි ඒක කරන්නේ කාලේ ඇවිල්ලා තියෙන්නේ වෙනසක් අවශ්‍යයි. මෙන්ඩිස්ට නේතුටත් බොහොම ස්තුතියි කියාගෙන වැඩසටහන බලන අය තව තප්පර කීපයක් ඉන්න. ඔබට මතකද මම වැඩසටහන පටන් ගන්නකොටම කිව්ව පරාක්‍රම කොඩිතුවක් මහ කවියාගේ කවිය විප්ලවවාදියෙකුගේ නඩු විභාගය. මේකත් අහගෙන වැඩසටහනෙන් යන්. 1. පාසලේ රපෝර්තුව. උගන්වන සීලු දේ සැක කරයි, ප්‍රශ්න අසයි, අසම්මත ලෙස සිතයි, විනය ගැන නොසලකයි, හිතුමතේ වැඩ කරයි, හැසිරීම අසතුටුදායකයි. 2. පන්සලේ රපෝර්තුව. විචිකිච්ඡාව පෞසිතක ලකුණුමැයි, හඳහනද පින්මදය, වාතය රක්තය කිපී ඇත, දේව ධර්මයේ නොදනී,
බුදුන් සරණ යමියයි බුත් සරණ යා යුතුය. 3. උසාවි රපෝර්තුව. අ නීතිය බෙදින්නට තත් කර ඇත්තේ අ සමාදානයේ කඩ කර ඇත්තේ සත්‍ය සම්පූර්ණ සත්‍යේ නාමයෙන් ඈ යහපත් පුරවැසියෙකු කළ යුතුය. යහපත් පුරවැසියෙකු කළ යුතුය. 4. වෛද්‍යවරයාගේ රපෝර්තුව. රෝගියකි මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි. පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා, නියුරොටික්, සයිනොටික්, ඇබ්නෝමල්, ක්‍රිමිනල් චර්යාව අස්වාභාවිකයි. 5. විත්තිකරුගේ ප්‍රකාශය. ගොළුබෙල්ලෙක් නොකරවුමා, ශෛලෙන් කපාදා, බියගුල්ලෙක් නොකරවුමා, දේවධර්මය දෙසාබා, මීහරකෙක් නොකරවුමා, මුසාදම් කරගසා, හොඳ ළමයෙක් නොකරවුමා, දෑත කට බැඳ තමා. සොක්‍රටිස් මෙන් ප්‍රශ්න කරන්නට ඉඩ දියව්. ඩෙකාටස් වගේ සැක කරන්නට ඉඩ දියව්. ගඟක් මෙන් ගසාගෙන යන්න ඉඩ දියව්. පිහියක් මෙන් පලාගෙන යන්න ඉඩ දියව්. පුරුෂ ලිංගයක් මෙන් මතු වෙන්න ඉඩ දියව්. ස්තුතියි.